එක්ක දැන් වැටලා ඉන්න පුළුවන් ඔකාන බීහත්. ඊරේ එළිනකම් මහත්තයයි මගේ අක්කගේ මහත්තයයි එළිනකම් නිදි නෑ එළිනකම් මේකේ වැටලා මේ කෙ. මේක කොටම අර. ප්‍රංශයේ ප්‍රධාන සංගනායක ආචාර්ය පරවාහර චන්දරතන ගෞරවණී අපේ නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම ලක්වැසි ලෝවැසි සදහැවතුන් අතර ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඉතාම ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටින ගෞරවණී අපේ කල්යාණ මිත්‍ර වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර මාතර නිවුන් හාමුදුරුවන් වහන්සේලා දෙනව ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි. ඒ අතරින් එක පවුලක් වෙච්ච ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ වාසය කරන වර්ණක අයියා සහ නිෂික අක්කා දෙදෙනා සහ දරුවන් දෙදෙනා කියන මේ පවුලේ හතර දෙනාගේ පින්බර දායකත්වයක්, ඒ වගේම හන්තාන සඳගිරි මහසෑ මගේ ඉදිකිරීම් කාර්ය මණ්ඩලයේ නෙල්සන් මාමා, පෝල් අයියා, අනුර කියන තුන් දෙනා මේ ස්ථානයට දාලා ශාන් මල්ලි වයරින් ඒ හතර දෙනා මේ ස්ථානයේ නතර කරලා මේ අවට හැම දෙනාගේමත් නිවැසියන්ගේත් මෙතන ඉන්න ගෘහමෝලික ඒ හැම දෙනාගේම උපරිම ශ්‍රමදායකත්වයක් ලබාගෙන අපිට දින 6ක් වගේ කෙටි කාලයක් තුළදී මෙන්න මේ තියෙන කුංචි නිවහන නිර්මාණය කරන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අපේ සඳගිරි මහසෑ පොදබිමේ අපි දැන් නිවාස නිර්මාණය කරන ආකෘතිය හැටියට තියාගෙන තියෙන අපි ලොකෝ බෙඩ්රූම් එකයි ඒ වගේම කුස්සියයි ඊට පස්සේ වොෂ්රූම් එකයි කියන මෙන්න මේ පාර්ට්ස් තුනින් සමන්විත කුඩා නිවසක් නිර්මාණය කරන්න. එතකොට අපිට ඉතා කෙටි කාලයක් එක පවුලක් වෙනුවෙන් යොදලා වැඩි පවුල් ප්‍රමාණයක් වෙනුවෙන් අපේ දායකත්වය ලබා දෙන්නට අපේ කාලය කැප කරන්නට පුළුවන්කම තියෙන නිසා. ඉතින් මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා දුන්න ඕස්ට්‍රේලියාවේ මගේ කල්යාණ මිත්‍ර පිරිස මේ වෙනුවෙන් අද දවසේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් නියෝජනය කිරීම මවිසින් සිද්ධ කරනවා. ඒ අනුව මේ කටයුත්තට සහයෝගය ලබා දුන්න, ශ්‍රමදායකත්වය ලබා දුන්න හැම දෙනාමත් ඒ වගේම ඉතින් දින 6ක් වගේ කෙටි කාලයක් තුලදී අපි හැම දෙනාගේම එකමුතුවෙන් මේ කුඩා දරුවන් සහ දෙමව්පියන්ගේ වාසස්ථානයේ හැටියට නිර්මාණය කළ මේ නිවහන දායකත්වයේ ලබා දුන්න හැම දෙනාටමත් නිවැසියන්ටත් රත්නාතිරේ පිහිට ආශිර්වාදය, නිදුක් නිරෝගිමත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂයද සැලසේවා. අස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කදන්තා ධම්මස භගවතෝ අරහතෝ සෝදි මුදි අහෝසිමාරස්ස පරාජයෝ උග්ගෝසයු දේවගණපසංනායේතේන සච්චේන ජයස්සුතුයි අං රං රක්කන්තු ලෝක සාසනයි. ආචාර්ය පරවාහර චන්දරතන ගෞරවණීය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම විචිත්‍ර ධර්ම කතික ධර්මදර අපේ කල්යාණ මිත්‍ර වල්පොළ ගෞතම හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර මාතර නෙවුන් හාමුදුරුවන් වහන්සේලා දෙනම ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වෙනවන අසල්වැසි ගෙවල් වල මිනිස්සුන් ඒක දරාගෙන ඉන්නම බෑ. ඒක ඇත්තටම ලංකාවේ බොහෝ තැන්වල ග්‍රාමීය පරිසරවල අපි දකින දෙයක්. අර ඉරිසියාව කියන එක, කුහකත්වය කියන එක, ඒ අර වැරදි සිතුවිලි තාම අපේ ගම්වල සමහර පළාත්වල තියෙනවා. ඉතින් අපේ ගමේ කෙනෙකුට හරි ගියා කියලා ඒක දැකලා සතුරු වෙන්න පුළුවන් දියුණු මනසක් සමහර ගම්වල අදටත් අපිට දකින්න බෑ. කිසිම වෙනස්. ඒකට හේතුව මේ ගෙදර හදලා තියෙන ඉඩම මේ කොටස වෙන් කරලා දීලා තියෙන්නේ. මෙතන අක්ක නැහැ. එයා පැත්තේ ඉන්නවා දැන් අර බබා අඩාණේ හිටපු අයියායි. ඊට පස්සේ තේ හදන්න ආපු
අක්කයි දෙන්න උඩ ලෑලි ගහපු ගෙදර ඉන්නවා. එතකොට ඒ ගෙදර ඉන්න ඒගොල්ලෝ මේ චූටි දරුවෝ තුන්දෙනා සහ අර දුවයි අම්මයි අප්පච්චි මේ හය දෙනාට ගේ හදාගන්න මේ කොටස තමන්ගේ ඉඩමෙන් වෙන් කරලා දීලා තියෙනවා. එතකොට එහෙම දෙයක් අපිට දකින්න හරි අමාරුයි. මට කිව්වා අනේ හාමුදුරනේ පුළුවන් නම් කොහොම හරි ওই චූටි දරුවෝ තුන්දෙනා වෙනුවෙන් අපිත් හැමදාම හිත හිතා ඉන්නේ මේ ග්‍රාම නිලධාරීන්ට පවාකෝ පුළුවන් නම් පොඩි වටාරි කාමරයක් හදලා දෙන්න කියලා. ඒ වගේ තමන්ගේ ගෙදර ලෑලි වලින් ගහලා තියෙද්දි මේ අම්මලා තමන් වෙනුවෙන් ඉල්ලීමක් නොකර මේ දරුවෝ නිසා මෙතන හදලා දෙන්න කියන ඉල්ලීමක් කරා. අනිත් එක අර සඳුනි නංගි තමයි අපිට WhatsApp එකට අපි මෙහෙම මාතර ගෙවල් වලට යනවා කියලා දැනගෙන WhatsApp දාලා තිබුණේ. එතකොට එයාගේ අක්කා එහා පැත්තේ ඉන්නේ එතුමියගේ ගෙදර මේ ගෙදර 2D. ඒකේ තාම වහලෙවත් 100%ක් ඉවර කරලා කපරාරු කරලා මොකුත් නැහැ. බාගෙට බැඳගෙන යන ගේ තියෙද්දි තමන්ගේ ගෙදර හදලා දෙන්න කියලා ඉල්ලන්නේ නැතුව මේ චූටි දරුවෝ තුන්දෙනා ඉන්න නිසා ඒගොල්ලෝ මට WhatsApp එකට ෆොටෝස් දාලා තිබුණේ මේ දරුවෝ ගැන. මෙහෙම ගෙදරක් තියෙනවා අපිට ගන්න පුළුවන් නේද කියලා ඒක හදලා දෙන්න කියලා. ඉතින් මේක හදනකොට තමයි ඒ අයගේ ගෙවල් සහ ඒ පසුබිම ගැන අපි දැක්කේ. ඉතින් අපිට මේ අසල්වැසියෝ හැටියට මේ ගෙදර අයට හමු වෙලා ඉන්න අපට ඥාතීන් අසල්වැසියෝ ගැන හිතුවම ලංකාවේ අනෙක් පළාත් වලට සාපේක්ෂව ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ මම හිතන්නේ මේ ගෙදර ඉන්න අයත් ජීවිතයේ තමන්ගේ අවසාන හුස්ම පොත දක්වා අවට මිනිස්සු තමන් මේ වගේ කටයුත්තක් කරන වෙලාවේ කොහොමද හැසිරුණේ, ඒ අයගේ මානසිකත්වයේ කොහොමද ක්‍රියාත්මක වුණේ, ඒ අය ලබා දුන්න දායකත්වය මොකද්ද කියලා මම හිතන්නේ අවසාන මොහොත දක්වා මතක තියාගන්න ඕනේ. හරියටම දවස් 6කින් අපිට මේ ගෙදර වැඩ ටික සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන් මට්ටමට අපේ කණ්ඩායමේ වැඩ කටයුතු කරා. ඒක ගෙදර ඉදිකිරීම භාරව මන් දුන්නේ අපේ කණ්ඩායමෙන් නෙල්සන් මාමා, පෝල් මාමා සහ අනුර කියන තුන්දෙනා. මේ තුන්දෙනාත් උපරිම කැපවීමෙන් මේ ස්ථානයේ වැඩ කළා. වෘත්ත වෙනුවෙන් අපේ ඉදිකිරීම කණ්ඩායම නියෝජනය කළ තුන්දෙනාට, ඒ වගේම අවටින් ශ්‍රමදානමේ සහයෝගය ලබා දුන්න අයටත්, ඒ වගේම අපේ ගෞතම හඳුරු මේ නායක හඳුනේ මේ වැඩවලට එද්දී අපේ තරුණ අය එක පැත්තකින් සතුටු වෙන කාරණාවක් තමයි ඒ මේ ගෙවල් හදන වැඩේට අපි ගියාම කොහෙ ගියත් කිසිම තැනකදී කෑම බීමෙන් අඩුවක් වුණේ නැහැ. පැයෙන් පැයට මේ ටික එනවා, කෑම බීම ටික කිසිම අඩුවක් නැතුව වුණා. ඒ සංග්‍රහයේ මේ ගෙදර කට්ටිය හරිම මේ ඕනෑකමින් ඒ කටයුත්ත කරලා දුන්නා. ඉතින් ඒ වගේම මේ වෙලාවේ මම ඊළඟට මතක් කරන කාරණාව මේ ගෙදර හදලා දෙන්න දායකත්වයේ ලබා දෙන්නේ ඔබ නෙවෙයි, හරියට මාවවත් දැකපු නැති පිරිසක්. අපේ සඳගිරි සෑයට දායකත්වයේ ලබා දෙන සඳගිරි සෑයේ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල පදිංචි වෙලා සිටින වර්ණක අයියා සහ නිශික අක්කා කියන දෙන්න තමයි මේ නිවස නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ අපේ වැඩ කරපු තුන්දෙනාට පඩි ගෙවීම සහ මම ආපු වාහනේ ත්‍රී වීලර එකයි දෙකට තෙල් ගාස්තු මේ කියන සියලු දේවල් සඳහා සම්පූර්ණ දායකත්වය අපිට ලබා දුන්නේ. වෙන මම ආරම්භක දිනේ සිට අවසානයේ දක්වා සම්පූර්ණයෙන් ගෙනාපු අමුද්‍රව්‍ය මොනවද, ඒවා කොච්චරක් ගෙනාවද, ඒ වගේ මිල ගණන් මොනවද කියලා අපි සම්පූර්ණ ඕනම එක අපි අයවැය වාර්තාව හදනවා. එතකොට මේකේ කොපි එකක් අපි ඔයාලට දෙනවා, ඒක චෙක් කරගන්න පුළුවන්. අපි සිමෙන්ති කොට 50ක් අරගෙන ආවා. ඔළුවනනේ ගන්න ඕනේ. සිමෙන්ති කොට 50ක් අරගෙන ආවා නේද? ඔව්. ඊට පස්සේ කළු ගල් ලෝඩ් දෙකක් මෙහෙට ගෙනාවා. ඊට පස්සේ වැලි ලෝඩ් මුලින් දෙකයි ඔක්කොම වැල්ලෝ 3යි. සම්පූර්ණ වියදම යහපැත්තේ ඔයගොල්ලෝ පෙන්වමු තැනකින් අපි ගත්තේ. ඒ වගේ වියදම 95,000යි. ඊට පස්සේ ලෑලි අඩි 120ක් ගෙනාවා, එතන 7,200යි. ඊට පස්සේ මෙටල් ලෝඩ් එකක් ගෙනාවා 14,000යි. ඊට ජනෙල් අරේ මේ ප්‍රවාහණයට ට්‍රැක්ටරේට 1500 කියලා දන්නවා. ඒ කියපු ඔක්කොම වියදම් ලියලා තියෙන්නේ. මේ විදිහට අපිට මේ නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් තෙල් ගාස්තු, අපේ පඩිගෙවීම් ආදී වයරින් කිරීම, මේ සියලු දේවල් තීන්ත සහ අපි සම්පූර්ණ වියදම් කරපු සම්පූර්ණ මුදල 908,875 මුදලක්. ඒ අය වර්තවගුණ බලන්න පුළුවන්. එතකොට මේ සම්පූර්ණ මූල්‍යමය දායකත්වය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල වර්ණකයියා සහ නිශික අක්කා දෙන්න තමයි බොහොම සත්භාවයෙන් ලබා දුන්නේ. ඉතින් මේ නිවස විවෘත කරන්න පැමිණි අවස්ථාවේදී අපිත් එක්ක වැඩම කළ ගෞරවනීය නායක හඳුරන් වහන්සේ මේ නිවහනට වැඩම කරව ගන්න ලැබීමම මම හිතන්නේ නේද ගොතමහත්. මේ නිවැසියන් මහා වාග්යක්. මොකද ලංකාවට නායක හඳුරෝ ප්‍රංශේ වැඩේ ඉන්නේ, ප්‍රංශේ සංගනායක හඳුරෝ. මම හිතන්නේ ලංකාවට කෝටි ප්‍රකෝටි ගානක පරිත්‍යාගයන් කොවිඩ් කාලයේ, සුනාමි කාලේ, මේ හැම කාලෙකම දැවැන්ත දායකත්වයන් ලබා දුන්න නායක හඳුනන කෙනෙක්, යුරෝපයේ ආධාර උපකාර ලංකාවට
මේ වැඩි වශයෙන් අරගෙන ඉන්නේ මම හිතන්නේ වික්ෂුන් වහන්සේලා අතරේ නායක හාමුදුරුව. ඒක හැමෝම දන්නවා යුරෝපයේ අය. එතකොට නායක ගෝතමාවරු නිතර කියන දෙයක් පරවැර නායක හාමුදුරුව ලංකාවට වැඩියොත් වඩින්නේ මේ මොනවා හරි නිකන් විවේකයෙන් කාලය ගත කරන්නේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න බලාගෙනම කෝටි ගානක මොනවා හරි ආධාර උපකාර අරගෙන. හසේ උන්වහන්සේලාගේ ආදර්ශයන් එක තමයි අපිත් මේ කටයුතු වලට ප්‍රවේශ වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ වල්කොළු ගෝතම හාමුදුරුව. මටවත් තාම හන්තාන්ත වැඩම කරගන්න බැරි වුණා. තාම සඳගිරිසෑය බලන්නවත් වැඩලා නැහැ. ඉතින් ඒ තියෙද්දි මේ කටයුතු අහිංසක මිනිස්සු වෙනුවෙන් මොනවා හරි වැඩක් කරනවා කියලා මම මතක් කරොත් ඒ වෙලාවේදී හාමුදුරුව බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් මිනිස්සු පිළිබඳව බොහොම කාරුණික අදහසින් යතිවරයන් වහන්සේ නමක් හැටියට වැඩම කරා. ඉතින් වැඩම කර උන්වහන්සේලා දෙනමට නමස්කාර පූර්වකව පින් දෙනවා. ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මාතර නිවන් හද ලැබුවොත් හැමෝම දන්නවා. බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපි ලබා දෙන අවවාද අනුශාසන අදහස් පිළි අරගෙන බොහොම නිහතමානීව උන්වහන්සේලා ශාසනය වෙනුවෙන් ඒ වගේම අපේ ජාතීන් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම වැඩ කොටසක් කරන්න ඕන කියන යහපත් ආකල්පයෙන් කටයුතු කරන දෙනමක් මේ පළාතේම වැඩ සිටින මාතර. ඉතින් උන්වහන්සේලා දෙනමක් මේ අවස්ථාවට වැඩම කළා. උන්වහන්සේලාට ස්තුතිවන්ත වෙන ගමන් මේ ගෙදර ඉන්න ගෘහමෝලිකයා සහ ගෘහමෝලිකාව දෙන්නගෙන් අපිට ඉල්ලන්න තියෙන එකම දේ තමයි අපි ඔයගොල්ලෝෙන් බලාපොරොත්තු වෙන භෞතික කිසිම දෙයක් නෑ. අඩුම තරමේ මේ මට අවුරුද්දකින් විතර අපේ ගෙදරට තාම යන්න බැරි වුණා මේ යන වැඩ කොටසත් එක්ක. එතකොට ඔබලගේ ගෙදරට අපි අනාගතයේ එවෙනවා කියන එක කොහොමත් වෙන්නේ නැති දෙයක්. මේ කටයුතු ඉවර කළා අද විවෘත කරලා ගියාම එතකොට අපි මේ කටයුත්ත කරන්නේ පරාර්ථකාමී අදහසින්මයි සාසනයේ රකින්න අහිංසක මිනිසු වෙනුවෙන් යමක් කරන්න ඕන කියන අදහසින්. ඔබෙන් බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ වැලිගම මිදිගම මේ වැකඩ ගම්මානේ තියෙන නිවහන පුංචි වුණත් අපි අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි හදලා තියෙන්නේ අපේ කාලය යොදලා මේ නිවහන වැකඩ ගම්මානේ තියෙන පිළිවෙලට පිරිසිදුවට ලස්සනටම තියෙන නිවස හැටියට මේ නිවස අද තියෙනවා වගේම ඉදිරි කාලයේ පවත්වාගෙන යන්න කියන ඉල්ලීම තමයි මේ වෙලාවේ ඔයගොල්ලෝ හැමදෙනාගෙන්ම මට කරන්න තියෙන්නේ. ඒ වගේම අපේ ගෝතමහාමුදුරුවෝ අපි දන්නවා මේ විලච්චි පැත්තේ හාමුදුරුවෝ වැඩම කරා මේ වගේ නිවසක් හදාගන්න මිනිස්සු කොච්චර දුකක් විඳිනවද කියන එක. ඉතින් මේ රටේ නිවාස නැති පවුල් 67000ක් විතර ඉන්නවා. ඒ අතර ඔයගොල්ලොන්ට මහා දැවැන්ත නිවසක් නොවුනත් ඉදිරි කාලේ කිසිම අඩුවක් නැතුව අංග සම්පූර්ණ නිවසක් ඇටියද ලැබਿੱච්ච මේ පුංචි නිවහනේ දරුවෝ එක්ක නිදහසේ සතුටින් ඉන්න පුළුවන්. අපි ඊළඟදී ආගමනුකූලව වැරදි ජීවන රටාවලට යොමු වෙන්නේ නැතුව මද්‍රව්‍ය පානය කිරීම ආදී දේවල් දැනට වෙනවා නම් ඒකෙන් පවා වැළකීලා අනවශ්‍ය දේවල් වලට මුදල් යොදන්නේ නැතුව රටේ පවතින මේ ආර්ථික තත්ත්වයේ තීරුම් අරගෙන දුක් විඳලා හම්බ කරන මුදල දැන් ගෙයක් හදා ගැනීම වෙනුවෙන් ඔයගොල්ලෝ ණය දුක් විඳින මුදල් හොයන්න අවශ්‍ය නැහැ. ඉදිරි අවුරුදු 10ක 15ක කාලය තුර දරුවෝ ටිකක් ලොකු වෙලා අනාගතේ යම් කටයුත්තකට යොමු වෙනකන් දැන් ඔයගොල්ලන් තියෙන්නේ දරුවන්ට හොඳට උගන්වලා හම්බ කරන මුදල ඉතුරු කරලා ඒක මොනවා හරි දෙයකට ආයෝජනය කළා මොනවා හරි දෙයක් වවාගෙන ඔයගොල්ලෝගේ ආර්ථිකයේ ශක්තිමත්ව ගොඩනගා ගැනීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් අරගෙන යන එක තමයි කරන්න දෙන. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න කියලා ඉල්ලන ගමන් මේ වෙලාවේ පුංචි අදහස් දැක්වීමක් වෙනුවෙන් අපේ වල්කොළු ගෞතම හාමුදුරුවන්ට මම ආරාධනා කරනවා. මේ ගාල්ලේ නිවස විවෘත කරන අවස්ථාවට ආරාධනා කරලා තිබුණත් මට එන්න කාලය ටිකක් මදිකම තිබුණා. මම මේ බණ්ඩාරුළු පැත්තේ ඉඳන් වැඩි. එතකොට මම කිව්වා හාමුදුරුවනේ මම මේ මිදිගම මේ විවෘත කරන නිවසට ඉස්සෙල්ලා වඩින්නම් කියලා. හැබැයි මම දින 6 නිවස කියලා ඔළුවේ තියන් හිටියේ ගාල්ලේ නිවස. මට හිතට මේ හරි දුකක් තිබුණා දින 6 නිවසට යන්න බැරි වෙච්ච එක. මම මෙතෙන්ට ආවට පස්සේ තමයි දැනගත්තේ දින 6 නිවස මේක කියලා. මට දෙකම දින 6නේ. හා. එතකොට මේ හිතට පුදුම සතුටක් තිබ්බා මට මේ අවස්ථාවට ආරාධනා කරපු දවසේ. ඒ තමයි මම හිතන්නේ මේ ලංකාවේ දින 6ක් ඇතුළේ ගෙයක් නිව වෙනවා කියන එක ඇහුවේ පළවෙනි වතාවට. එතකොට ඕගොල්ලන් නිකන් මේ රෙකෝඩ් එකක් තියපු ගෙදරක වගේ පොතේ ඔයගොල්ලෝ ඉන්නේ ලංකාව දන්න ප්‍රසිද්ධ ගෙදරක්. හරි. ඔයගොල්ලෝ ඒ අතින් හරි පින්වන්තයි. මේක විශේෂ නිවසක් පොතේ ලංකාවම කතා කරපු විතරක් නෙමෙයි මම මේ ගේ හදනකොට ඕස්ට්‍රේලියාවේ හිටියේ. එහෙම මිනිස්සුත් කතා කරනවා. හාමුදුරනේ දින 6කින් හදලා අපේ හාමුදුරුව ගියක් කියලා. එච්චරට පිටරටවල මිනිස්සු පොව කතා කරනවා මේ නිවස ගැන. ඉතින් මට මේ නිවස විවෘත කරන්න ආරාධනා කරන වෙලාවේ මං හිතන් හිටියේ මේ වෙනකොට ඔක්කොම ඉවරයි කියලා. ඒ කියන්නේ පින්කම් සියල්ල ඉවරයි කියලා. එතකොට ආරාධනා කරපු ගමන් මං අහපු ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේගෙන් තාම ඒක විවෘත කළේ නැද්ද කියලා.
එතකොට නෑ ඒක පිළිවෙලකට අපි මේ පිරිත් කියලා ඒ විදිහට සිද්ධ කරනවා කියලා මට කිව්වට පස්සේ මට අනේ සාදු සාදු මම අනිවාර්යෙන් වඩිනවා කියලා ඒ කරපු ආරාධනේ සතුටින් පිළි අරගත්තේ. මොකද මට මේ නිවසට මේ විදිහට ආරාධනය කරලා ඕපනින් එකට වඩින්න නෙමෙයි බලල යන්න හරි එන්න ඕනි කියලා හිතේ තිබ්බා. අපි නන්දිකාමඳුර තමයි මම ඉස්සෙල්ලා මෙතෙන්ට එක්ක ගියේ. උන්වහන්සේට උන්වහන්සේත් මේ අවස්ථාව මම පිළිපත් කරන එක නිසා ඉතින් උන්වහන්සේ ඉන්න තැනක් නැහැ තාම. නමුත් මම මහත්තයා යෝජනා කරන අඩුගානේ ධර්මශාලාවක්වත් හදන්න. මොකද එන යන මිනිසුන්ට ඉන්න තැනක් නැති නිසා දැන් ඒක තවත් වැදගත් වෙනවා. මොකද උන්වහන්සේ බොහොම චූටි තැනක ඉඳගෙන තමයි මේක කරන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ තීරණය කළා අපේට බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන පරත්තම් පටිපද්‍යතේ වගේම හැම වෙලාවෙම කියන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න කියලා. ඉතින් අපි කාලේ අපි ඉගෙන ගත්ත නිසා අපිට ඒ වයසේම දේවල් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් මේ අපි ගංගාසිරිපුර ධම්මාලෝක පුඩි හාමුදුරුවෝ ඔය වගේ අපි නායක හාමුදුරු කිව්වට කිව්වට කමක් නැහැ. මොකද ලබට නායකත්වයක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙන ඒ උන්වහන්සේලා වගේ අය අපේ රටට පුදුම භාගයක්. මොකද මේ ප්‍රදේශයේ විතර නෙමෙයි මුළු ලංකාව පුරාම උන්වහන්සේට යමක් කරන්න ශක්තියක් වෙනවා. ඒ වගේම Facebook මාධ්‍ය ජාල හරහා ඉතින් මේ පින්තූර ගන්න එක අනිවාර්ය අත්‍යවශ්‍යයි. ඒව ගත්ත නිසා තමයි මේවා මෙච්චර ව්‍යාප්ත වෙලා මේ කටයුතු කරන්න ශක්තිය ලැබුණේ. Facebook මාධ්‍ය ජාලය හරහා විතරක් ගංගසිරිපුර ධම්මාලෝක හාමුදුරන්ට ලස්සන ස්තූපයක් ගොඩනගන්න ලැබුණා. ඉතින් ඒක ලොකු භාගයක්. අපි ගෞතම නායක හන්තම් ගිහිල්ලා නැහැ. මොකද එමත් උන්වහන්සේ කරන වැඩ දැකලා උන්වහන්සේ සතුටුපත් වෙනවා. මොකද උන්වහන්සේ ප්‍රංශයටත් ඇවිල්ලා අපිට ගොඩාක් අපේ දායකයන්ට බණ කිව්වා. නමුත් ඔයාලා බණ අහනවා නම් මෙන්න මේ වගේ ආහාරලගේ බණ අහන්න. මොකද අපිට ඒ ආහාරල මේ අද ධර්මයේ විකෘති කරලා මේ බුද්ධ ශාසනය විනාශ කරන යුගයක්නේ. ඉතින් ඒ යුගයේ මේ මුන්වහන්සේල තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ නියම ධර්මය දහම් කරුළු පෙන්වලා දෙන්නේ. ඒ වැඩසටහන පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම හිතාගන්න බෑ කොහොමද කියලා මත් මේ දවසයි කොහොමද මේක හැදුවේ කියලා. නමුත් කොහොම හරි උන්වහන්සේගේ හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම සියලු දෙනාම මේ කටයුතු වල උදව් කිරීම අපිට ඉතාම සතුටට කරුණා. ඒ වගේම මේ ඉඩම මේ ළඟ ඉන්න නිවසේ කට්ටිය දුන්නයි කොයි එක එකක් තලා සතුටට කරුණා. මොකද එහෙම දෙන්නේ නැහැ කොහෙවත්. මොකද කිව්වා වගේම අපේ සමාජයේ බොහෝ විට ඉර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය පදනම් වෙලා තමයි අපි බෞද්ධ කියලා කියාගත්තට අපේ කටයුතු සිද්ධ වෙන්නේ. කෙනෙකුට යමක් දුන්නම ඒක දැකලා සතුට වෙනවනම් ඒකේ පින තමන්ට ලැබෙනවා. නමුත් එහෙම බොහොම අමාරුයි සතුට වෙන්න. ඉතින් ඒක නිසා මම දැක්කේ අර ඒ නෑලි ගහපු ගෙදර මම දන්නේ කවුද කියලා ඉන්නේ. ඒ එතුමාලට ඒ ගේ හදලා දෙන්න පුළුවන් නම් මම හදලා දෙන්න අපි හාමුදුරට වඳු වෙන්නා ඒකම හදලා දෙන්නම් කියලා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මම කැමති මොකද අපිට මේ සියුම් දේවල් ලැබෙන්නේ මේ සිවුරට ටික අපේ මේ හාමුදුරු කරන මේ කටයුත්තට යම්කිසි ශක්තියක් ලබා දෙන්නට. ඉතින් මම ඉතාමත් සතුටුසෙත්පත් වෙනවා මේ හාමුදුරන් වහන්සේලාගේ මේ කටයුතු වල සම්බන්ධ වෙලා. වරණිත මහත්මියගේ පෞලිය ඇයටත් ඒ මහත්තයටත් ගොඩක් ස්තුතියි. ගොඩක් තින් අපිට මේ දවස හදල දුන්නට තේමි තේමි හිටියේ නැතිගේ ෆෝන් කටුරාගෙන තමයි හිටියේ. ඒ උඩ ගෙදර අපේ අයියගේ පවුලගේ නෝන තමයි නෝනගේ නංගි තමයි අපි මේ ගේ හදන හාමුදුරුව කොටුරා අර තිබ්බේ. ඊට පස්සේ මේ හාමුදුරුව ඒ බලාගෙන ගිහින් අපිට මේ නිවස හදන්න ගොඩක් ස්තුතියි. වගේම ඉන්න නිවස හදාගන්න අපිට කොටහක් දුන්නට මගේ මදුවමගේ දුන්න තමයි අක්කා. ඒයට ගොඩක් පින්, මේ වලට ගොඩක් පින්, ඒ ශ්‍රියාවින් මහතුන්ට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි. ඇත්තටම ගොඩක් සතුටින් මම ආසාවෙන් අපේම කියලා නිවසේපත් දෙන්නවා. කියලා නීම කරගන්න බැරි සතුටක් තියෙන්නේ. දරුවොත් එක්ක දැන් වැටලා ඉන්න පුළුවන් නොකන බීහත්. ගොඩක් අමාරුයි තමයි අපි ජීවත් වෙන්නේ. ඊරෑ එළිවෙනකම් මහත්තයයි මගේ අක්කගේ මහත්තයයි එළිවෙනකම් නිදි නෑ. එළිවෙනකම්ම මේකේ වැඩමයි කෙරේ. ගොඩාක් පින් හාමුදුරුවන්ටත් මේ ආපු හාමුදුරුවෝ දැක ගන්න මට ගොඩාක් පින්, ගොඩක් සතුටි. ආයි හැමදාටම ආයි දවස් කවදා හරි දවසක දකින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමි. හාමුදුරුවෝ හැම සෑම දෙනාම.